මීට කලින්ම බ්ලැක් හෝල් ගැන කතා කරා. බ්ලැක් හෝල් ගැන කතා කරනකොට එතනදී නියුට්‍රෝන තරු ගැනත් කියවුණා. ඊට පස්සේ ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් මගෙන් මේ ගැන ප්‍රශ්න ගොඩක් අහලා තිබුණා. ඉතින් ඒ හින්දා මම හිතුවා නියුට්‍රෝන තරු ගැනත් වීඩියෝ එකක් කරන්න ඕන කියලා. අපි දැනටමත් දන්නවා බ්ලැක් හෝල් එකක් හැදෙන්නේ කොහොමද කියලා. අති විශාල තරුවක් සුපර්නෝවා පිපිරීමකින් පස්සේ මිය ගිහිල්ලා එතන ඉතුරු වෙන ස්කන්ධ ප්‍රමාණය එකතැනකට එකතුලා සිංගියුලරිටියක් හැදුනම තමයි බ්ලැක් හෝල් එකක් හැදෙන්නේ. හැබැයි මෙතන එකතු වෙච්ච ස්කන්ධ ප්‍රමාණය සිංගියුලරිටියක් හැදෙන යන්තමින් ප්‍රමාණවත් මදි වුණොත් අන්න ඒ වෙලාවට හැදෙනවා නියුට්‍රෝන තරුවක්. ඒ කියන්නේ මේ නියුට්‍රෝන තරුව බ්ලැක් හෝල් එකට සෑහෙන සමීප අවස්ථාවක්. ඉතින් දැන් ඕගලන්ට තේරෙනදි බ්ලැක් හෝල් වගේම තමයි නියුට්‍රෝන තරුව කියන්නේ විශ්වයේ එකතැනකට ස්කන්ධයේ අති විශාල ප්‍රමාණයක එකතු වෙච්ච අවස්ථාවක්. මේ නියුට්‍රෝන තරුවක විශ්කම්භය සාමාන්‍යයෙන් කිලෝමීටර් 25ක් විතර තමයි වෙන්නේ. හැබැයි මේකේ ස්කන්ධය සූර්යයා වගේ තුන්ගුණයක් විතර වෙන්න පුළුවන්. ඔය නියුට්‍රෝන තරුවක තියෙන ද්‍රව්‍ය වලින් ඝන සෙන්ටිමීටරක පොඩි කැටයක් ගත්තොත් ඒකේ බර එවරස්ට් ස්කන්ධ විතර වෙනවා. නියුට්‍රෝන තරුව වලටත් තියෙන අති විශාල ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය. ඔය මොකක් හරි වස්තුවක් නියුට්‍රෝන තරුවක් තියෙන පැත්තට විසිකරොත් එහෙම ඒකේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ හින්දේ වස්තුව අති විශාල වේගයක් දක්වා ත්වරණයට ලක් වෙනවා. හැබැයි මේ වස්තුව කවදාවත් ආලෝකයේ වේගය දක්වා ත්වරණයට ලක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නියුට්‍රෝන තරුවක් වට ඉවෙන්ට් හොරයිසන් එකක් නැහැ. ඒ හින්දාම ආලෝකයේ ඒ වගේම අනිත් විද්‍යුත් චුම්බක තරංග වලට මේකෙන් පිටතර ගමන් කරන්න පුළුවන්. ඒ හින්දාම සාමාන්‍ය විද්‍යාත්මක උපකරණ පාවිච්චි කරලා නියුට්‍රෝන තරුවක් නිරීක්ෂණය කරන්නත් අපිට පුළුවන්. මේ අති විශාල ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ හින්දා නියුට්‍රෝන තරුවට දෙන බොහොම සුමට මතු පිටක්. මේකේ කන්දක් තිබුණොත් එහෙම එක මිලිමීටර කීපයකට වඩා උස වෙන එකක් නැහැ. ඒ වගේම මේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ හින්දා මේකේ වායුගෝලයේ ඇඟල් කීපයකට සම්පීඩනය වෙලා තියෙන්නේ. ඒ හින්දා මේක තියෙන්නේ ප්ලාස්මා අවස්ථාවේ. මේකේ උෂ්ණත්වය කෙල්වින් මිලියන් එකක් විතර වෙනවා. සූර්යාගේ මතුපිට උෂ්ණත්වය කෙල්වින් 5000ත් 6000ත් අතර තියෙන්නේ. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් මේ කොච්චර උෂ්ණත්වයක්ද කියලා. නියුට්‍රෝන තරුවක මතුපිට අපිට දකින්න හම්බෙන ඉතාම ළඟින් එහිරිච්ච යකඩ පරමාණු. මේ අතර ඉඩකඩ තියෙන ඉලෙක්ට්‍රෝන වලට එහෙම යන්න. තව ටිකක් ඇතුළට ගියොත් අපිට දකින්න හම්බෙන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන විතරයි. මේ අතර ඉලෙක්ට්‍රෝන වලට එහෙම යන ඉඩකඩක් නැහැ. හරියට පරමාණුක නැෂ්ටියක් වගේ. තවත් ඇතුළට ගියොත් එතන අපිට දකින්න හම්බෙන්නේ නියුට්‍රෝන විතරයි. අදටත් අපිට හරිය අවබෝධයක් නැහැ නියුට්‍රෝන තරුවක ඇතුලේ තියෙන්නේ මොනවද කියන එක ගැන. හැබැයි මෙතන තියෙන ක්වාක් අංශු ඉතාම දැඩි පීඩනයක් යටතේ දැඩි ඝනත්වයකින් තියෙන ගොඩක් විද්‍යාඥයෝ විශ්වාස කරන මේක ක්වාක් ග්ලුවෝන් ප්ලාස්මා එකක් වෙන්න ඇති කියලා. අද ටෙක්රක් ෂෝ එකට ස්පොන්සර් කරන්නේ සයිටම් ෆැකල්ටි ඔෆ් ICTN මීඩියා. ඔයත් කැමති නම් මල්ටිමීඩියා වලින් උපාධියක් දක්වාම අධ්‍යාපනය හදාරන්න ඔයාට යන්න තියෙන හොඳම තැන තමයි සයිටම් ෆැකල්ටි ඔෆ් ICTN මීඩියා. හොඳ මල්ටිමීඩියා ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙනකොට පොතේ පතේ දෙනුම් වගේම ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන්නත් ඔයාට සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා මේ ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එක පුරාවටම ගොඩක් මොඩියුල්ස් වලදී ගොඩක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් එකතු කරලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරනකොට ඕගොල්ලොත් එක්ක ක්ෂේත්‍රයේ ප්‍රවීණයනුත් එකතු වෙනවා. ඒ හින්දා ඕගොල්ලන්ට සෑහෙන හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයත් කැමති නම් මල්ටිමීඩියා වලින් ඩිග්‍රී එකක් දක්වාම අධ්‍යාපනය හදාරන්න දැම්මම කෝල් කරන්න. මේ මෙසේජ් එක ඔයගලන්ට දෙන්නේ සයිටම් ෆැකල්ටි ඔෆ් ICTN මීඩියා. ශතවර්ෂ ගාණක් තිස්සේ අපි අභ්‍යවකාශයේ නිරීක්ෂණය කරේ ආලෝකය පාවිච්චි කළා. හැබැයි මේ ආලෝකය කියන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය බොහොම සුළු පරාසයක් විතරයි. විද්‍යාව දියුණුවත් එක්කම අපිට පුළුවන් වුණා අදෝරක්ත කිරණ, ශුද්‍ර තරංග, ගැමා කිරණ, එක්ස් කිරණ වලදුත් මේ අභ්‍යවකාශයේ නිරීක්ෂණය කරන්න. ඒවට අපි හදපු උපකරණ ටික කියන්නේ රේඩියෝ දුරේක්ෂ කියලා. මේ රේඩියෝ දුරේක්ෂ වලින් අභ්‍යවකාශයේ නිරීක්ෂණය කරන්න පටන් ගත්තට පස්සේ එතනදී බොහොම අద్భుත දෙයක් අපිට දකින්න හම්බුණා. විශ්වයේ තියෙන ගොඩක් වස්තුන්ගෙන් විද්‍යුත් චුම්බක තරංග නිකුත් වෙනවා. මේ රේඩියෝ දුරේක්ෂ වලින් විශ්වය නිරීක්ෂණය කරනකොට විද්‍යාඥයන්ට දැක ගන්න පුළුවන් වුණා සමහර වස්තුන්ගෙන් ඉතාම නිශ්චිත කාල ප්‍රාන්තවලින් විද්‍යුත් චුම්බක තරංග නිකුත් වෙනවා. ඉතින් ඒ කාලේ හිටපු විද්‍යාඥයෝ හිතුවා මේ විදිහට ඉතාම නිශ්චිත කාල ප්‍රාන්තවලින් විද්‍යුත් චුම්බක තරංග නිකුත් කරන්න නම් එතන අනිවාර්යයෙන්ම දියුණු පිටසක්වල ජීවීන්ගේ ශිෂ්ටාචාරයක් තියෙන්න ඕන කියලා. ඉතින් මේක බොහොම ආందోళනාත්මක කාරණයක් වුණා. ඒහින්දම් විද්‍යාඥයෝ මේ ගැන වැඩිපුර හොයලා බැලුවා. නියුට්‍රෝන තරුවක් තමන්ගේ අක්ෂය වටා සෑහෙන වේගෙන් භ්‍රමණය වෙනවා. මේ භ්‍රමණය වෙන වේගය සමහරලාට ආලෝකයේ වේගින් 125ක් විතර වෙනවා. ඒහින්දම් මේකට සෑහෙන ප්‍රබල විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. මේක පොළවේ චුම්බක ක්ෂේත්‍රයේ වගේ මිලියන් ගුණයකටත් වඩා වැඩි. මේ චුම්බක ක්ෂේත්‍රයේ සමහර වෙලාවට මේ නියුට්‍රෝන තරුවෙන් එළියට කදම්බ විදියට විහිදෙනවා. ඉතින් මේ විදියට නියුට්‍රෝන තරුවෙන් එළියට විහිදෙන විද්‍යුත් චුම්බක තරංග කදම්බයන් මේකේ භ්‍රමණයේ හින්දා පෘථිවිය අරහා ඉතාම නිශ්චිත කාල ප්‍රාන්තවලින් ගමන් කරනවා. මේ කාල ප්‍රාන්තරේ මිලි තප්පර කීපයක ඉඳලා තප්පර කීපයක් දක්වා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් රේඩියෝ දුරේක්ෂ වලට අහු කරගන්න පුළුවන් උනේ මෙන්න මේ විදියට නිකුත් වෙන විද්‍යුත් චුම්බක තරංග තමයි. ඉතින් මේ විදියට නියුට්‍රෝන තරුවක් හැසිරෙනකොට අපි ඒකට කියනවා පල්සා එකක් කියලා. ඒ වගේ මේ කාරණෙන් ඔප්පු වුණා මේ විදිහට විද්‍යුත් චුම්බක තරංග නිකුත් කරන්නේ පිටසක්වල ජීවීන් නෙමෙයි කියලා. නියුට්‍රෝන තරුව කියන්නේ අපි දැනට දන්න කළු කුහරවලට වඩාත් සමීපම අවස්ථාව. හැබැයි කළු කුහරයක් වගේ නෙමෙයි නියුට්‍රෝන තරුවක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් මේක ගැන කරන අධ්‍යයන වලින් සමහරට කළු කුහර ගැන අභිරහස් එලි කරගන්නත් අපිට පුළුවන් වෙයි. ඉතින් මේක ගැන තව ගොඩක් විස්තර ඕගොල්ලෝ දන්නවා ඇති. ඒ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලි හැතෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම ඕගොල්ලන්ට මාත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන් ට්විටර් එකෙන්, Facebook එකෙන් වගේම Google Plus වලින්. මේ වගේ ඉන්ට්‍රෙස්ටිං වීඩියෝස් තවත් බලන්න කැමති නම් යන්න youtube.com/techtrackshow කියන URL එකට ගිහින් subscribe කරන්න අපේ channel එකට.